හෙට වත්මිත් ප්‍රෝරි. පසුගේ සති කිහිපය ඇතුළත LR News අපි දින දිගටම දේවප්‍රිය අබේසිංහ රූපවාහිනී සංස්ථාව ඇතුළු කරපු හොරකම්, මැරකම්, තක්කඩිකම්, කුපාඩිකම් හෙළි කරා. විශේෂයෙන්ම තමන් ගාව හිටපු නිවේදිකාව කොහොමද ඔහු ගණිකා වෘත්තියේ දැව්වේ? තමන්ගේ ලිංගික අවශ්‍යතා සඳහා එහි හිටපු ඇහැට කනට පේන කාන්තාව කොහොමද අපයෝජනයට ලක් කරේ කියන කපි හෙළි කරා. ඒ විතරක් නෙමෙයි තමන් එම පුටුවේ ඉන්න ගමන් මාධ්‍ය ඇමතිතුමාට උප ඇමතිතුමා ඇතුළු ඉහළ පෙළේ දේශපාලඥයන්ට ගැහණු සප්ලයි කරලා එම නැත්තම් ගැහණු ගණිකා වෘත්තිය යොදවලා එම නැත්තම් කුට්ටණය කරලා ඌ හම්බ කරේ කොහොමද කියන කාරණය අපි එලි කළා. විශේෂයෙන්ම දේවප්‍රිය අබේසිංහගේ හුරතලියක් තමයි රුවන්ති රත්නායක. රුවන්ගේ රත්නායක මිත්‍රවරණි රුවන්ගේ රත්නායක එක් අවස්ථාවකදී දේවප්‍රිය අබේසිංහ සිංගප්පූරු ගෙනහිල්ලා වගේම තායිලන්තය වගේ රටවල් වලට ගෙනහිල්ලා දවස් 10ක් ඇතුළත ලක්ෂ 10ක බඩු අරන් දීලා ලංකාවට ගෙනවා කියලා ඔහුගේ ගිණුම් සම්බන්ධ කටයුතු කරන එක්තරා පුද්ගලෙක් අපට හෙළි කරා. ඉතින් කෙසේ වෙතත් රුවන්ගේ රත්නායක කියලා කියන්නේ විනෝදයට රඟපාන පාර්ට් ටයිම් නිවේදික කටයුතු කරන හැබැයි ෆුල් ටයිම් ගණිකා වෘත්තියේ දෙන කාන්තාවක්. විශේෂයෙන්ම ඔබ දන්නවා අපේ රටේ වීදි ගණිකාව හිරේ ඇරියට සුපිරි ගණිකාව අපේ මිනිස්සු අරින්නේ පාර්ලිමේන්තුවට. යන්තම් පොත්ත රතුණා යන්තම් රුවිතට බෑබෑ වගේ සිංහල කතා කරනවා නම් දැන් දෙන්නම් වගේ හැසිරෙන්න පුළුවන් නම් අද අපේ රටේ ගැහණියෙකුට කරන්න බැරි දෙයක් නැහැ. අද මහාචාර්යවරයෙකුට එහෙම නැත්නම් ඒ ශේෂ්ත්‍රයේ ඉහළම මිනිහටත් වඩා මේ වගේ කාන්තාවකට ඒ ශේෂ්ත්‍රය තුළ මහා විපරීත වැඩ කිරීමේ හැකියාවක් තිබෙනවා. කෙසේ වෙතත් රුවන්ගේ රත්නායක ලංකාවේ මද්රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තාවක් කියන කාරණේ අද වෙනකොට එළි වෙලා තිබෙනවා. විශේෂම රුවන්ගේ රත්නායකට මුලින්ම ගයක් හැදලා දීලා තිබෙන්නේ කුඩුලංශ කියන එක තමයි මේ වෙනකොට තහවුරු වෙන්නේ. විශේෂම ඔබ දන්නවා ලංකාවේ මද්රව්‍ය දරුණු විදිහට පැතිරලා තිබෙනවා. විශේෂම මේ මද්රව්‍ය ජාවාරමට අපේ රටේ ප්‍රසිද්ධ දේශපාලඥයෝ සම්බන්ධයි කියන එක එළි වුණා. විශේෂම විලේ සුදාගේ සිද්ධියේදී පැහැදිලිව එළි වුණා විලේ සුදා සමග නිලියෝ කී දෙනෙක් නිදිවැද්දද සහ ඔහුගේ බිස්නස් වලට නැත්නම් ව්‍යාපාරවලට උදව් කරලා තියෙනවද කියන කාරණේ. අද වෙනකොට නිමල් නංසගේ විශේෂයෙන් මේ මද්රව්‍ය ජාවාරම් වැඩවලට රුවන්ගේ රත්නායක ඍජුව සහ වක්‍ර උදව් කරලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රවාහන කටයුතු සඳහා ඇය මැදිහත් වෙලා තියෙනවා කියන කාරණය මේ වෙනකොට නිල නොනත් ආරංචි මාර්ග තහවුරු කරනවා. මිත්‍රවරුනි දවසින් දවස අපේ රටේ කලාව යන්නේ බල්ලට. ඒත් අපේ රටේ කලකට පෙර මේ රටේ මහා නිර්මාණ කරපු නිර්මාණ ශිල්පීන් හිටියා. හැබැයි අද වෙනකොට මේ කලා ශිස්ත්‍රිය ඇතුළේ කඩාවැටීමත් සමග ඒක අද වෙනකොට අපේ සමාජය තුළ පිළිබිඹුවමින් පවතිනවා. ඉතින් මිත්‍රවරුනි මේ අදම ක්‍රමය වෙනස් කරලා පාරදුෂ්‍ය භාවයෙන් යුත් සමාජයක් ගොඩනගන්නට අපි සියලුම දෙනා කැපවෙමු. මිත්‍රවරුනි අරගලෙන් තුර ජයග්‍රහණය නුතු ඔබට සීමත් කරමින් මා ඔබෙන් සමු ගන්නවා. ඔබ සැමට ජය.